මුදයාට ඉතින් කිහිප දෙනෙක්ම මගෙන් අහපු දෙයක් තමයි මං මේ අවුරුද්දේ යූස් කරන ප්‍රොඩක්ට්ස් ටික පෙන්වන්නේ නැද්ද කියලා. ඉතින් මං හිතුවා මේක ප්‍රොඩක්ට්ස් ටිකම විතරක් පෙන්වන්නේ නැතුව මේ දවස්වල මම කරන මෝර්නින් සහ නයිට් රූටින් එක වෙන වෙනම පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඔන්න අද වීඩියෝ එක මගේ මේ දවස්වල කරන මෝර්නින් රූටින් එක. इतनी मगे वीडियोस मम हेमदामत की अक्तमें स्किन लसन तीयागा विशेष निरोगी पेहपत्व इकम पाट की दिगट मेन्टेन करगे या मुनवाहारे एक क्रीम गाने वितरा स्किन प्रमाणवत्ने की अने वारे अभी हुद रूटीन फॉलो करें विशेष मेक मॉर्निंग रूटीन काकती है नाइट टाइम स्किन के रूटीन काकती है अब करगा पुलवा अनेक अपे सम अने वारे पीट तीन वगे अतल तीन मेन्टेन वी मार्क् सिद्ध वेणम वेणमा इतने अभी स्किन के रूटीन काकती है मेक हरियट गेलपेन निष्पादन वाले हरियाकार करगन आवती है අපේ ස්කින් එකට වෙන හානි වලක්ව ගන්න ඒත් එක්කම ස්කින් එක ඒ හානි වලින් ආරක්ෂා කරගන්න ඒත් එක්කම තවත් හොඳින් පැහැපත් කරගන්න ගොඩක්ම උදව් වෙනවා ඒ වගේම තමයි අපි අපේ ඇඟට අවශ්‍ය කරන පෝෂණයේ සප්ලිමන්ට් වලින් හරි එහෙම වගේම එහෙම නැත්නම් අපි ගන්න කෑම බීමෙන් හරි හරියට බැලන්ස් කරලා මේන්ටේන් කරගෙන ආවොත් අපිට අපේ සමට ඕන කරන පෝෂණයත් ලබා දෙන්න පුළුවන් වෙනවා ඉතින් ඒක අපේ සම දවස ගානේ ලස්සන කරන්න ඒත් එක්කම තමයි විශේෂයෙන්ම ඇන්ටි ඒජින් වලට කුඩක්ම වැදගත් ඉතින් ඒ නිසා මම හිතුවා මගේ මෝර්නින් රූටින් එක ඔයාලට අරගෙන එන්න ඕනේ කියලා විශේෂයෙන්ම ඔයාගේ මෝර්නින් රූටින් එකත් ඔයා හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් මේක ඔයාටත් උදව්වක් වෙයි. ඉතින් මම හිතන්නේ ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම උදේ නැගිටපු ගමන්ම කරන්නේ මූණ හොදලා හොඳ වතුර වීදුරුවක් බොන එක. ඉතින් මේ විදිහට උදේ හිස් බඩ හොඳ වතුර වීදුරුවක් බොන එක හරිම වැදගත් වෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ වගේ වාසි රසක් අපිට උදෑසන වතුර වීදුරුවක් බොන එකෙන් ලැබෙනවා විශේෂයෙන් ඔයාලට මතක ඇති මෙන්න මේ විදිහටත් වීඩියෝ එකක් මම කළා උදෑසන මේ තම භාජනයක වතුරකක් බොන එකිනුත් අපේ සමට මොනතරම් වාසි අපේ ශරීරයට මොනතරම් වාසි ලැබෙනවද කියන එක ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වතුර වීදුවක් තමයි උදේම බොන්නේ ඉතින් මේ දවස්වල මට gift එකක් විදිහට හම්බුන රෙලිමින්ස් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ ග්ලූටතන් ක්‍රැප්සියුල් එක මම පාවිච්චි කරන උදේට හිස් බඩ ඊට පස්සේ ඉතින් උදේ කෑම ලෑස්ති කරගන්න වෙලාව. ඉතින් මේ වෙලාව වෙනකම්ම මම ස්කින් එකට ගාන දේවල් කිසිම දෙයක් ගාන්නේ නැහැ. ඒ කියන්නේ මොයිස්චරයිසර් එක වගේ දේවල් එහෙම ගාන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි දැන් මට ලෑස්ති කරගන්න තියෙන එකක් කෑම එකක් එහෙම හදාගන්න තියෙනවා. උදාහරණයක් විදිහට ඕට් එකක් එහෙම රත් කරගන්න තියෙනවා නම් එහෙම ස්කින් එකට හීට් එක වදින්න පුළුවන්. ටිකක් වෙලා ලිපගාව ඉන්න වෙනවා. ඉතින් ඔය දේවල් නිසා මම ස්කින් එකට ගාන දේවල් මේ වෙලාවේ ගාන්නේ නැහැ. ඊට පස්සේ තමයි ගන්නෙ සාමාන්‍යයෙන් ඉතින් උදේ කෑම එක නම් මූඩ් එක අනු වෙනස් වෙනවා මොකද එකම කෑම එක සතිය දවස් හතම උදේ කන්න බෑනේ ඉතින් ඒ නිසා මේක වෙනස් වෙනවා ඉතින් ගොඩක් දවසට පළතුරු වර්ග කිහිපයක් තියනවා නම් පළතුරු ලොකු බෝල් එකක් විදියට හදාගෙන කනවා ඒත් එක්කම තවත් දවසකට ඕට් එකක් හදාගෙන කනවා ඒ වගේම තමයි ගොඩක් දවසට මෙන්න මේ විදියට වෆල්ස් හදාගෙන කනවා ඉතින් මේ අද වීඩියෝ කරපු දවසේ උදේ හදපු වෆල්ස් ටික ඉතින් මේ හදලා තියෙන්නේ ඕට්ස් එවගේම කෙසෙල් එතෙක්ම බිත්තර කිරි එකතු කරලා හදපු වෆල්ස් ටිකක් ඉතින් ඒකත් එක්ක කන වෙනම කෙසෙල් එවගේම මී පැණි එකතු කරලා තියෙනවා ඉතින් උදේ කෑමෙන් පස්සේ තමයි සාමාන්‍යයෙන් මම මගේ විටමින් C එක අරගන්නේ ඉතින් මේ දවස්වල මම ගොඩාක් මං ආසාවෙන් ප්‍රාවිච්චි කරපු මගේ දිය කරලා බොන විටමින් C එක ඉවර වෙලා තියෙනවා ඉතින් ඒකත් එක්ක රෙලුමින්ස් එකේ විටමින් C එක තමයි පාවිච්චි කරන්නේ ඉතින් මේක බයෝ ෆ්ලේවොනොයිඩ් සහ රෝසිප් දෙකම එකතු වෙලා තියෙන හොඳ විටමින් C එකක් ඉතින් මේකෙන් එකක් සාමාන්‍යයෙන් මට හොඳටම ප්‍රමාණවත් හරි ඉතින් ඔන්න දැන් තමයි වොෂ් එකක් එහෙම දාලා සම්පූර්ණයෙන්ම මගේ මෝර්නින් ටයිම් ස්කින් කෙයාර් රුටින් එක පටන් ගන්න इतने दवास्तल मगे फेस वाश एक विदिट मैं पावे चिखराने सेरावी ब्रांड के नॉर्मल टू ऑयली स्किन तीन मेन मे फॉर्मिंग क्लेंसर एक इतने मेक मंगिता दाने मम अवरुदे हमारक वगे खाली दिगट पावे चिकन मुकुड़ा आसम करना क्लेंसर एक इतने मेके अमुद्रा विदिट अभी बेलोते हैं मेके नाइसिनमाइड एक हाइलुरोनिक एसिड विशेष मेके अपे समट अवश्य करना एसेंशियल सेरमाइड वर्ग थुना अंतर्गत विलातेनो इतने एक तेक अपे स्किन के विशेष पोसस अडुकरान एतेकम अपे स्किन के ऑयल एतिकरने का अडुकरान गुडाक हुंदीम उदाववेन क्लेंसर एकाक
එවගේ මිතින් මේ ක්ලෙන්සර් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ෆ්‍රැග්‍රන්ස් ෆ්‍රී ක්ලෙන්සර් එකක්. හැබැයි දැන් මේ ෆ්‍රැග්‍රන්ස් ෆ්‍රී කියලා කියන එකෙන් අදහස් කරන්නේ කිසිම සුවඳක් නැහැ කියන එක නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ අපි දන්නවා ෆේස් වොෂ්, එතකොට ක්‍රීම්ස් වර්ග, ලෝෂන්ස් වර්ග අපි අරගත්තොත් එහෙම මේ හැම එකකම තියෙන කිමිකල් වර්ගවල තියෙන කිමිකල් සුවඳ නැති කරන්න මේවට වෙනත් සුවඳවල් දානවා. ඉතින් අන්න ඒ දාලා තියෙන සුවඳවල් නෑ කියන එක තමයි අදහස් වෙන්නේ. එහෙම නැතු කිසිම සුවඳක් නෑ කියන එක නෙමෙයි. මේකේ තියෙන අමුද්‍රව්‍යයන් එක්ක පොඩි කිමිකල් සුවඳක් මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අපි හොඳින්ම දන්න දෙයක් තමයි අපේ ෆේස් එක හොඳට ක්ලීන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ටෝනර් එකක් ගන්න ඕනේ කියන එක. ඉතින් මේ දවස්වල නම් මම ඒ විදිහට ටෝනර් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට මම කරන්නේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි ටිකක් රස්නෙත් එක්ක මගේ ස්කින් එක ටිකක් විතර වැඩියෙන් ඔයිලි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ දෙපැත්ත ටිකක් වැඩි වශයෙන් ඔයිලි ගතියක් දැනෙනවා. ඒතකම නහය නිකර ප්‍රදේශ වල ටිකක් ඔයිලි ගතිය වැඩි. සාමාන්‍ය කම්බිනේෂන් ගතියක් මගේ ස්කින් එකේ තිබ්බට දැන් මේ දවස්වල සම්පූර්ණයෙන්ම ඔයිලි ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හරියට බැලන්ස් කරගත්තේ නැත්නම් එහෙම හරිම ඉක්මනට කුරුලෑ තත්ත්වයන් ඇති වෙන්න බලනවා. ඉතින් ඒකත් එක්ක මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ගොඩාක් හොඳ උදව්වක් වෙනවා කුරුලෑ පාලනය කරලා, විශේෂයෙන් සමේ තියෙන තෙල් ගතිය පාලනය කරලා තියාගන්න. හරි, ඉතින් දැන් තියෙන ෆේස් එක ඩ්‍රයි කරලා මොයිස්චරයිස් කරන්න. ඉතින් මොයිස්චරයිස් එක විදිහට මම ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මම කලිනුත් පෙන්නලා තියෙනවා සම්පූර්ණ වීඩියෝ එකම කළා ෆේඩ් අවුට් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ පියෝ ග්ලෝ ඩේ ක්‍රීම් එක තමයි මම තාමත් පාවිච්චි කරන්නේ. දැන් නම් ඇත්තටම ටිකයි තියෙන්නේ. ඉතින් මේක විටමින් C සහ නයසිනමයිඩ් දෙකම අන්තර්ගත වෙලා තියෙන ඩේ ක්‍රීම් එක. විශේෂයෙන්ම ස්කින් එකේ තියෙන ග්ලෝ එක ආරක්ෂා කරගන්න. මොකද සාමාන්‍යයෙන් උදේට අපි ඩේ ක්‍රීම් එකක් ගෑවට පස්සේ ගොඩාක් අඩු දින ප්‍රශ්න තමයි හවස වෙනකොට එහෙම ටිකක් දවල් වෙනකොට එහෙම ස්කින් එකේ තියෙන ග්ලෝ එක නැති වෙනවා, ඔයිල් වෙනවා. ඉතින් ඇත්තටම මේක ඒ වගේ තත්ත්වයක් ඇති වෙන ස්කින් එකේ ග්ලෝ එක ආරක්ෂා කරලා දෙන විදිහේ හොඳම ඩේ ක්‍රීම් එකක්. ඒත් එක්කම තමයි මේ තුලින් ඔයාගේ ස්කින් එකේ තියෙනවා නම් පෝසස් වගේ දේවල් අන්න ඒව අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම මම ගොඩක්ම ආස දෙය තමයි මේක ස්කින් එක දවස ගානෙම පැහැපත් කරන විදිහේ ඩේ ක්‍රීම් එකක් කියන එක අනිවාර්යයෙන්ම දැනෙනවා. දැන් ඉතින් මම මගේ අයි ක්‍රීම් එක ඇප්ලයි කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් කරන දේ තමයි අයි ක්‍රීම් එක ගන්න රෑට විතරයි. ඉතින් ඇත්තටම එහෙම කරන්න එපා. අනිවාර්යෙන් උදේ කාලෙදිත් ඔයා අයි ක්‍රීම් එකක් ගන්න. විශේෂයෙන්ම ඔයා කම්පියුටර් ආශ්‍රිත රස්සාවක් නම් කරන්නේ, එහෙමත් නැත්නම් ඔයා වැඩි වෙලාවක් ෆෝන් එකේ ඉන්නවා නම් අයි ක්‍රීම් එකක් උදේට ගන්න එකත් හරිම වැදගත්. ඉතින් මේ තියෙන්නේ මම මේ දවස්වල ගන්න අයි ක්‍රීම් එක සෙරාවි බ්‍රෑන්ඩ් එකේ. ඉතින් මේක ඇසර ප්‍රදේශයේ හොඳින් මොයිස්චරයිස් කරලා තියන්න. එතකන් තමයි ඇසට ඇතිවෙන බලන පුංචි රැලි සහිත තත්ත්වයන් අඩු කරන්න. ඒත් එක්කම ඇසට ඇතිවන අඳුරු ගතිය අඩු කරන්න එහෙම ගොඩාක් හොඳින්ම උදව් වෙන විදිහේ අයි ක්‍රීම් එක. ඊට පස්සේ තියෙන ලිප් බාම් එක ගන්නවා. ඉතින් ලිප් බාම් එක නම් සාමාන්‍යයෙන් මම කාලෙන් කාලට එක එක විදිහ ලිප් බාම්ස් පාවිච්චි කරනවා. ඉතින් මේ දවස්වල මේ ડોક્ટર අශලකේ අලුතෙන් ඇවිල්ලා තියෙන විටමින් C අන්තර්ගත වෙන ලිප් බාම් එක තමයි පාවිච්චි කරන්නේ. හොඳ මොයිස්චරයිස් ගතියක් තියෙන ලිප් බාම් එකක්. විශේෂයෙන්ම ලිප්ස්ටික් එකක් ගන්න කලින් එහෙම පාවිච්චි කරන්න ගොඩක් හොඳම ලිප් බාම් එකක් කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මම ගෙදරින දවසට මගේ මෝර්නින් ස්කින් කෙයාර් රුටින් එක වෙන්නේ. එතකම ඉතින් මගේ කලින් වීඩියෝ එකක ඉලිමක් කරලා තිබ්බා මගේ බෝ පැටියව පෙන්වන්න කියලා. ඔන්න ඉතින් මේ ඉන්නේ. ඉතින් ගෙදරින දවසට මගේ ඩේ ක්‍රීම් එකකින් ස්කින් කෙයාර් රුටින් එක ඉවර වුණාට උදේ කාලේදී මම එළියට යනවා නම් ඒත් එක්කම ෆවුන්ඩේෂන් එකක් පාවිච්චි කරලා මේකප් එකක් දාන්න වෙලා තියෙනවා නම් අන්න එතකොට අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒ ගානේ මේ බනන බෝට් එකේ එන මෙන්න මේ සන්ස්ක්‍රීන් එක. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පොඩි පොඩි ගමන් බිම යනවා නම් ඩේ ක්‍රීම් එකෙන් පස්සේ මම කරන්නේ රිවාජ් UK එකේ මෙන්න මේ සන්ස්ක්‍රීන් එක ගන්න එක. ඉතින් මේක ෆිසිකල් සන්ස්ක්‍රීන් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අර ගෑවට පස්සේ මූණේ මේක අර වැඩි කියන්නේ සමට උරා ගන්නට වඩා මේක සමේ රැඳිලා තියෙනවානේ. ඉතින් ඒ නිසා හරියම ග්ලෝ ඉෆෙක්ට් එකක් ස්කින් එකට එනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ ඕක ගාලිවර වෙලා යන්තම් කම්පැක්ට් පවුඩර් එක ඇප්ලයි කරන එක. අර ඉතින් BB ක්‍රීම් එකක් ගෑවගේ හරියම නෝ මේකප් ලුක් එකක් එනවා. ස්කින් එකට ඒක හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි දැනට මම ස්කින් එකට මගේ උදේ කාලේදී පාවිච්චි කරන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාටත් උදව් වේවි කියලා. ඔයාගේ ස්කින් කෙයාර් රුටින් එකත් ඔයාගේ මෝර්නින් රුටින් එක එහෙම හදාගන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න තමයි කරන්න එපා. ඒ වගේම ඉතින් මගේ හැම වීඩියෝ එකක් බලන්න ඔයාට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරලා ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගාම ඒකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් එන්න. Bye.